මේන්න මම එතකොට මේ අනිත් අය එයින්නෙත් මම වගේම සැබෑ ලෝකයේ මිනිස්සු. එතකොට මේ තැන මේ පෘතිවයට වඩා සැහෙන එහාට ගේපු දෙයක් ඇත්තටම අපි ඉන්නේ පරිගණකයක් ඇතුර නිර්මාණය වුන කෘතිම ලෝකයක් ඇතුළේ. එතකොට මම ඔවු මම ඇවටායකක්. මගේ සැබෑශාරීරය දැනට මේ virtualර්ුවල් නිවර්සිෙන් එලිය ඉඳගෙන මවත් පාලනය කරනවා. හැබැයි කවදහරිදවසක මෙතාාවන්සක ගොඩනගුණට පස්සේ මටයි මගේ සැබෑශාරීරයටයි දෙන්නටම එක් කෙනෙක් වෙන්න පුළුවන්. බන් කියෙල පිළිගන්නා අද චිකුණන ප චනල ගත්ත එකතු වෙලා න්නවා ලා හැමෙනෙක්ම පහෝකේ දවස්සල මෙටවස් කන්සප් එක ගැන ටිකක්ල් ලොකු කතාබා ඇති වුණා ෆස්ම කැම්පනීක එයාලගේ නම මෙටාාවවිදියට වෙනස් කරගන්නවත් එක්ක ඉතිං ගොඩාකයි මට මැසේච් කරලා තිබුණා මෙ මෙටවර්සක ගැන පැදිලි කරන වීඩක් අරගෙන්න්න කියලා හැබැයිනක මගේැතින් ටිකා පරක් වෙන්න හේතුව තමයි මොකද මට මේගැන වැඩිපුර ස්ටඩි කරන්න ඕන ඕන නිසා හෙන අපි අද කතාගර අනාගතයේ අපි ජීවත්තෙන්න්නේ යනමටාවර්සක ගැන. මෙගැන කතාගරද අපි පැහැදිි කරගන්නවන පලවෙනිමදය තමයි මටවර්ස් කියන්නේ ෆස්බු කම්පනීකින් අරගෙනපු අලුත්කන්සප් එකක් නෙවෙයි මේ එකක තාක්ෂණ ලෝකේ සෑහෙන කාලය ඇතිස්ස කතා වෙවී තිබන දෙයක් ෆෙස්බුක්ල කරේ යාලග කම්පැණ එක මටාකිරන නම්ින් ්‍රී බ්‍රන්් කරගත්තක විතරයි. මේ විදිට කරන්න මම දකිි විදිර ෆෙස්බුක් කම්පැණිකට හේතු දෙකත් තියෙනවා. පලවෙනික තමයි මේ වෙනකොට ෆෙස්බුක් කියන නම ගොඩක් අප කීර්තියට පත්තලා තියෙන්නේ එකක සිද්දුවීම් නිසා ඉතිං කම්පනකක් විදිට ඉදිරියට යන්න නම් ෆේස්බුක් කම්පනීකට රීබ්‍රෑන්ඩවීමේ අවශ්‍යතාවය තඳින්ම තිබුණ එනිසා තමයි යාලා මේ කැම්පණකෙන් නම්ම වෙනස් කරන තීරණයට ආවේ අනිත් කාරණාව තමයි. කවදැරි දවසකමටවර්ස එකක් ස්ථාපිත වෙද්දි. මෙ මෙටවර්සකේ අයිකනික් පලේස්ස එකක් අරගන්න ෆේස්බ කම්පනකට ලොක්කු අරමනත්තියෙනවා මේක තමයි හේතුව වෙන්නේ මෙටා කියන නමම අරගෙන කම්පනික රිබලන්ட் කරන්න අපි අද කතා කරාන්න යන්න මටවර් එක ගැරන මේක තේරුම් ගන්න කාලින් මම හිතනවා ඉස්සල්ලම අපි ර්්ුවල් यුනිවර් එකක් කියන්න මොකක්ද කියන එක ගැන පැහැදිලි කරගෙන ඉන්නඕන කියලා මොකද මේ වෙන කොට මෙටවර්ස් කියන්නේ තාමාත් ක්‍රියත්මකමට්ට මේ තියෙන දෙයක් නෙවෙේඒ කන්සප්ට එකක් විතරයි හැබැයි මෙටවර්සල මුල් ස්ටෙප්ප එක වෙන ර්චුවල් යුනිවර්ස් මේ වෙන කොටත් අපි අතර ක්‍රියාත්මක මටමේ තියෙන එනිසා අපි ඉස්සලම virtualර්tuුවල් නිවර්ස එකක් කියයන මකක්දගනක ගැන කතා කරලා ඊළඟටම මෙටවස් ගෙන කතා කරන්න. ඔයා මේදකින්නන්නේ virtualර්tuල් නිවර්ස එකක් ඇතකොට මේ විදි ව virtualර්tuුවල් නිවර් ීපයක්ම අපට ඉන්ටනෙට් එක හොයාගන්නපුළුවන්. මේ අතරි ප්‍රධානම යනිවර්ස් කීපයක් තම්මයි IMV Second ස් තවර් Theසිම් ලයිෆ ටෝරිස් කියන්නේ. यूති අපිට පුළුවන් ඇවයික අපි කැමතිවිදියට මොඩिफाइයිරන්න මෙ හැම ඇවටායිකටම නි්ි इ යවා. ඉතින් අපිට පුළුව यव තුළේ ඇවිදලලා අලුතෙෙන් යාලුව තිකරගන්නේ වගේ අලත්ක චට් කරන්න බ් එකකට ගිහිලා විනෝද වෙන්න තව යාළුව එකතු කරගෙන පාटीකත්දන්නත यनिव එක ඇතුළෙන්ම තමන්ට ගැලපෙන සහකාරයකොයාගෙන वेඩि ගන්න අත් මේ virtualර්tuුවල් නිවර්ඇතුළල අපිට හොයා ගන්න පුළුවන්. ඒ තරමටම වර්ුවල් නිවර් එකක කියන්නේ ගොඩක්ම ඇබබැහි කරවන සුළු තැනම්. ඒ වගේ හැම වර්ුවල් යනිර්කම නිශ්චිත මුදල්ල එකක ඇ තියෙනවාක තේරම තමයි මේ වර්ුවල් යුනිවර් එකකට ඇතුලෙන කෙනෙකුට වර්ුවල් ඉක්කොනොමිකනත් සිින්තටික් ඉක්කනොමිකක් පවත්තගෙන යන්න පුුවන්. මේ හරහා සමාජියය තත්ත්වයක් නිර්මාණයකර ගැනීමේ හැකියාවත් මේ ප්ලටෆර්ම් ඇතුලේ තිෙනවා හරි දැං හිතන්න කොපි ක බෝඩ්ි එක මවසක අතරලදාලා වර්ුවල් හෙටසෙට් තව මේකට අශ්‍ය කරන සෙන්න්සර්ස් පාවිච්චි කරලා මේ ඇවටයක හස්රුවන්න පටන් ගන්නවා කියලා එතකොට මනසිං වගේම ශරේරයනුත් අපි මේ පලටෆර්ම් එක කොට සබ බෝඩ පත්වෙනවා මෙන මේක තමයිමටා වසක කියෙල කියන්නේ සමහවිට කාලයක් අද්දී අපි සැබෑ ලෝක ජීවත්වනවට වඩා කාලයක් මෙටවල්සක ඇතුළි ජීවත්වෙන් ආසවේී එතකොට අපිත් මේ අල්ගුරුදම්ම මේකේව කොටසක් ඒත් එක්කම ලෝකෙ තියෙන හැම්ම වෙළඳදා තනයක්ම වගේ තමගේ බාන්ඩහා සේවාවන් ප්‍රචාරණය කරන්න මේ මටාවන්ස කේමේ යාලට අනන්න වුනේ ඉද හදාගන්නවා ඒ වගේම තමන්ගේ පාසල රැකයා ස්ථානය පවාමටවන්සක ඇතුළෙම හැදන්න පුළුවන්. මෙහෙම වෙද්දදි මිටවර්සි කහරා මුළු ලෝකේම මිනිස්සු එක ඇල්ගුරුද්දම එකකට එකතු වෙනවා හැබැයි මේ වගේ කෘතිම ලෝකයකට මිනිස්සු පහසුවෙන් ආකර්ෂණය වෙන නැහැ. එකට යම්කිසි මානසික අල්ලසකුත් ලැබෙන්න්න ඕන. පළවනිම දේ තමයි මේ කෘතිම ලෝකයෙන්සා සැබෑ ලෝකය අතර වෙනස අවම වෙන්න ඕන. ඒ කියන්නේ අපි ජීවත්තන සැබෑ ලෝකේ තියෙන හැම්ම දෙයක්ම වගේ මෙ virtualර්tuුවල් ලෝකෙදී අපිට ලැබෙන් ඕන රියට මெටட்rික්ස් ෆිල්ම් එකේ අපි දකිනවාගේ සැබෑ ලෝකේ වගේම හැබැයි ඊටතොා සාර්ව සම්පූර්ණ මිරවර්ඩ එකක් ඇතකොට අනිත්‍යේ තමයි මිනිසු නියෝජනය කරන ඇවටා. සැබෑ ලෝකයේදී අපට අප කැමති විදීම රූපයක් ලැබෙනෙන් නැතිවෙන්න පුළුවන් නමුත් කෘතිම විශ්වයක් ඇතුළලෙදී ඒගැන කරදර වෙන්නඕන නැහැ අපිට කැමති විදිට අපේ රපය හදාගන්න පුළුවන්කම ලැබෙනවා මේකත් මිනිස්සු සැබෑ ලෝකයට වඩා මේ වගේ තැනකට ආකරුෂණය වෙන්න තවත් හේතුවා. ඔයාගේ ෝ ටන් ඔපරටන් සිස්ටම එක තම තැක්ටවේට කරලා නැත්නම් ට දැම් පුළුවන් ගේ ඔෆර්ස් වෙබසටකට ගහිලා ඩොර් තාහතරක් වගේ ගානකට විෝ ටන් Pro යම් කියකා කරගන්න ඉතිංවාට කරන්න තියෙන්න්නේ මේ වෙබ්සයි් එකින් Windowsඩෝ ස්ටන් පෝ ඇතිවේශන් කියක බයිකරද්දිී මෙන්න මේ கூූපන් කෝඩ එකද්දීලා සියට විසිහයක ඩිස්කウンන්්කා කරගන්න ඊට පස්සවාට පුළුවන් න්න මේ විදියට ඔයාගේ ඔපරටන් සිටම් එක ජනුයි නොපරටන් සිස්ටම් එකක් කරගන්න මේ අරගත්තා ඇක්ටवेஷන් කියක දීලා. තුु නිදේ තමයි මේක මිනිස්සුන්ට සැබෑ ලෝකේ දිී ලංඟා කරගන්න අපහසු හීන හැබෑ කරගන්න පුළුවන් ග්‍රීම් ලෑන්ඩ එක වෙන්නත් ඕන. එතකොට මිනිස්සු වැඩිකාලයක් මේ කෘතිම ලෝකේ සැරසරන්න පටන්ගන්නවා. හතර වැනිදේ තමයි නිදහස. ැති වෙලාව තමන් කැමති තැනකරන්න කැමති දෙයක් වෙනස් කරගන්න කැමති දේවල් කරන්න එ වගේම තමයි දේශපාලනය අධිකරන නීතිරීති වගේ මාතෘග නැති තව කලකෝලාහාල පීඩාකාරී බැතිම් නැති අල්ගුරුදම එක නීතියට විතරක් කන්ට්‍රෝල් වෙලා ගත කරන්න ලැබෙන ජීවිත. මේදවල් ලැබේති මිනිසු නොනුවත්ම සැබෑ ලෝකය අතෑරලා මෙටවර්ස එකකට ඇදනේක නවත්තන්න පුළුවන්දයක් නෙවෙයි. එතකොට අපේ පොඩ බලමු මෙටවර්සිකා ගොඩනැගෙන්න්න අත්‍යවශ ගුණාංග මොනවද සහ මොනෝද ඕන කරන පරිගනක උපාංග කියලා. පළවැනිම දේතමයි මෙ ත්‍රமானන வර්වල් यනිවර් එක පවත්තගෙන යන්න පුළුවන් තරං Powerfulල් ச. ඊළඟට අධවේගේ ඉන්ටනෙට් මොකද මටවර්සක යම්කිසි වෙනස්කමක් සිද්ධ වෙන හැම වෙලාවකම ඒක මේ යුනිවර්සකට සම්බන්ධ වෙලාඉන්න හැම්ම කෙනෙකුටම දැනන්නනම් හොඳ ඉන්න් නක්ෂණ එක තියෙන්න්න ඕන. ඊළඟට virtual ක් සහ ක් set තව මටවර්සක පියවරපියවර දියුණු වෙදදි Holොෝग्gramම් ප පවා වශ්‍ය වෙනවා ඉතින් මේ මෙටා යුනිවර්ස එකකට ගැලපෙන විදිේ VR හැඩසටස් නිර්මාණය කරා ස්නැප් ඉන්ක් ආයතනය තව ඔකෝලස් වගේ සමාගම්වලින්. හැබැයි මේ වෙනකොටමටාවන්සකේ පුරෝගාමිය වෙන්න උත්සාහ කරන ෆෙස්බු කායතනය දෙදස් දාහතර අවුරුද්දේදී කියෝොල සමාගම සල්ලි වලට ගත්තා මේ වෙනකොට ඔකිියෝල සමාගම සම්පූර්ණයෙන්ම පාවිච්ි වෙන්නේ 3D වර්ල් යනිවර්ස් නිර්මාණය කරන්න. ඊළඟටමටාාවසකි සිද්ධ වෙන දේවල් අපේ ශරීරයට ඇත්ත වගේ දැනෙන් ඕන ඒ වෙනුවෙන් හැප්තිික් බොඩි සූර්ට් එක අවශ්‍ය වෙනවා මේහහා අපේ ශරීරයට සංවේදන ලැබෙන නිසා කෘතිම ලෝකය සහ සැබෑ ලෝකය අතර වෙනස ගොඩා කඩුවෙනවා ව මෙටවර්ස එකක මුල් ඉස්ටෙප්ස් කීපේදී අනිවාරයම ඔමනි ඩැක්නර් ට්‍රේඩ්මේල්ස් පාච්චි කරන්න සිද්ධව වෙනවා මේ කෘතිම ලෝකය තුළ ඇවිදින්න හැබැයි කාලයක් යද්දීමටාවර්සක සැබෑ ලෝකයත් එක්කම සිංක්වෙන විදියට නිර්මාණය වේවි මමේ කතා කරන්නේමටාවර්ස එකක සෑහෙන ඇඩ්වන්ස් ස්ටෙප් එකක් කියයන ඉතිං මේ විදියට මටවර්සක දියුණු වෙද්දී. සැබෑ ලෝකයත් එක්කම සිංවෙන විදියට නිර්මාණය වේවි ඕගමට ්‍රියලි සහම් මික් ්‍රියල්ලටි තාක්ෂණයන් පාවිච්චි කරලා තව හොලෝග්‍රෑම් පවිච්චි කලා ඉතින් එතකොට තවදුටත් ට්‍රඩ මේල් සවශවෙනෙන් නැහැ අපට සැබෑ ලෝකේම ඇවිදින්න පුළුවන් වේවි නිවර්සි එකත් එක්කම මික්ස් වෙලා. ඉතින් මේ හැමදේ මේක මටවර්ස එකක් ආරම්භ වෙන මුල් කාලේද මේක ලෝකෙ දනවත් රටවල්වලට විතරක්ීම වේවි හේතුව තමයි මේකට අවශ්‍ය වෙන පහසුකගේ කියන අධිවේගේ ඉන්ටරනෙට් තකොට මේකට ගැලපෙන වR එR, හෙට්සෙට් සන්සස්, හොලොක්‍රම් ප්‍රොජෙක්ටර්ස් ්නි ඩරෙක්නර් ට्रඩ මේස් වගේ වල් मिलෙන් අධිකදේවල් නිසා. තකට අපි දැන් කතාකරොත් Facebookaceස්बක් සමාගම මෙතාා විතියට නම වෙනස්කිරීම සහ මෙටා සමාගමේ ඉදිරි දැක්ම ගැන නමේ විදිටව මෙටා සමාගමේ මෝලික අරමුණ වෙලාතියෙනෙ දැං මෙච්ර කාල ඇතිසේ අනාවැකයක් විතරක් වෙලා තිබුණන මෙටाා युनिවර්සික සැබෑවක් කර එක සහ වානිචමය වශයෙන් මෙටාවර්සක තුළේ වැඩි වාසියක් තමන්ගේ සමාගමට අත්පත් करගන්නක කරතිපු පළවෙනි පීවරතමයි දෙදස් දහට අංගෝස්තුමාසද ස්පාක් එ ආරභ කිරීම ඊළங்க පීවරවිදිීර දෙදස් විසවුරறுදදි, Facebookейස්බக் සමාගම ආරම්භ කරක් Facebookейස්බुக் ිය ලැps තුගනි පීවර මයි දෙදස් විසිකවුறுදෙ සතබ සදදි Facebookaceස්புුක් සමාගම, ේබැන් සමාගමත්තක එකතු වෙලා ரேබන් ස්ார்ට් ස් ලீස් කර. මේකෙන් දනට කරගන පුළුවන් දෙවා සීම සහිත වනාට. ඉදිරියේදී මෙටාවර්ස එකකට අවශ්‍ය විදියට, ඕප ට ්‍රියට ෆීචර්ස් මේ ස්මාට් ගලාසසට එකතු කරන්නමටා සමාගම කටයතු කරනවා. ඇතකට හතරවැනි පියවර විදිහයට තමයි පහගේ ක්තෝම්බ විසිහටවැනිඳ ඉඳලා ෆෙස්බුක් සමාගමේ නම මටාවිදියට වෙනස් කරේ. අස්සනි පියවර තාමත් रिලස් කරල නැති ඩිජිටල් මුදල් लेේකයක් කියේ කියන්නේ बිච්කයින් වගේ බ්ලොක්්ෂයෙන් තාක්ෂණය මත පවතින ක්‍රිප්ට කාරන්සේකක් මෙටා සමාගමට මේ වෙනකොඩත් තියෙනවා. මුල් කාලදි මේක හැඳින් වෙල්ලි ප්‍රොකොයින්ස් කියලා මේ වෙනකට නම්ම වෙනස් කරලා තියෙනවා ඩම් කියලා. මේ හරන්සයක ගැන මුල් කාලයේද සම්පූර්ණ විස්තර මම මීට අුරුදුත් දෙකට විතර කලින් තෙකොනි චැනලක අපප්ලඩ කලා තියෙනවා ඒ විඩියක ලිංක් එක පාන ඩිස්ක්‍රප්ෂණ එකක දාන්නම් අනිවාරෙන් එකත් බලන්න එකින් මටාවර්ස එක වැඩි බලයක් මෙටා සමාගමට ලැබුණොත් මේ වෙනකොට සැබෑ ලෝකේ ඩොල වගේ මටාවර්සක ඇතුළේ ඩම් කියන්නන්නේ වර්ල් ඉ එකනොමිය එකකට වැඩි බලපෑමක් කරන්න පුළුවන් ප්‍රබල මුදල්ලේකයක්වෙේවි මේ වෙනකොට මෙතාාකම්පැනියක මේමටाවर् රිසර්් වෙනුව डොර් බිලියන දහායක මුදලක්වෙෙන් කරල වෙරයි. හැබැයි මෙටाවර් එකක බලය තහුරු කරගන්න උත්සාහ කරන එකම කම්පැනියක මේ මෙතාාකිීල නම වෙනස් කරගත් फස්බुக் කම්පැනීක විතරක් නෙවෙයි විශේෂයම මයික Microsoft්, சோනි, Apple எිග එවගේ Googleගේ මවු සමාගමනල්බට් කම්පැනක, විතරන්න්නෙවෙ, ල්ලොන් මස් පවා මේ තරගය ඇතුළි ඉන්නවා. ඉතිං ෆේස්බුක් ආයතනයට මටාවර්සකක වැඩි බලයක්ත් අහෞරු කරගන්න නම් අනි වාරයම මේ කැපැනිීසෙක්ක ලොකු තරගයක්ත් දෙන්න සිද්ධ වෙනවා හිෙම නැත්තං මෙක නිකම්මනිිකං රීබ්‍රෑන් රීමක් විතරක් වෙනවා. කෝමුණත් නොනවවෙති සිද්ධ වෙන තාක්ෂණය දියුණුවත්තක කවදහිිතවසක, මොකක් රි සමාගම ප්‍රධානත්තයෙන් මෙ මටාවර්සක ශක්තිමත්ව ගොඩනගේවි එතනින් එහට, ආතසි කලාකෙ තුංගනි නියමේ වගේම මයාාවසහ තාක්ෂණය අතර වෙනස මිනිස් මොලේට වෙන්කරලා අන්ඳුරගන්න එක ගොඩා කපාස දෙයක් වේවී. හරි නමහිතනවා මෙටවර්ස් කැන විඩියකා කිල්ලපු හැම කෙනෙකුටම ගොඩ ප්‍රජනත්තෙන් නැතිකිලමේ ීඩියකන් ඉතින් විඩික වැදගත්තේ කිීතන. යාළුවත්‍රශ්්‍යා කරන්න එ වගේම, අද අපි මේ කතාකරපු මාත්‍ර කාව ගැන ඔයාලටත් අනි වායම ගොඩක් වෙන ස්වවිදිය අදහස ඇතිඒ හැෙක්ම හම කරන්න පලකමේ ේක්ෂණ හතකොටා පිට පුළුවන් අපේ දැනුම අදහස් හමම එක ශයා කරගන්න එහනම් තම සස්කයිाइब කරලාන්න මගෙට කුණනි චනලක දම සස්කයිब් කරලා බෙල්ල එකකනක ඔන් කරලා තිබුණ හොට ම ඊළඟට ීඩියෝකා කප් ලෝඩ කරපු ම එක නොඩටිකේෂන එකින් ධනගන්න පුළුවන් ම තිකෙන්න්නම් අපි අයම අදහසකාමම අල තීිය එකකින්.